දලකා නිරෝධහයන ඇදිරනීතිය දීර්ග කරනවාද නැද්දයන තීරණයට එනබෙන්නේ හෙට පැවැත්වෙන, කෝවිට මර්ධදන කමිටුවේදී බව සෞඛ්‍ය සේවාා අධ්‍යෙක්ෂ ජනල්වරයා ප්‍රකාශ කලාතියෙනවා. නිමේශ මෙ අතරේ වයසෞඩදු දොළහදහටත් අතර දරුවන්ට කඩිනමින්, කොරනා මර්ධන එන්නත් ලබාදන්න අවධහනේ යොමුවෙලා තියෙනවා කියලා සෞඛමතිවරයා ප්‍රකාශ කලා. තිනේ කරුණ ආසාධතින් දහස් අටසය පන සයිදෙකු හැුවීමත් සමඟ මෙරට වාර්තාාවන සමස්ත කරුණා ආසාධතින් සංඛ්‍යාව හාලක්ෂ හැත්තේ හත් දහස් හයිසිති සහයක් වනවා පනක් සට දහස් අටසිතිස් එක් දෙෙකු තෞදුරයටත් ප්‍රතිකාර ලැබනවා මෑතරෙන් හාල්ලක්ෂට දහ එකසේ දස්සේ දෙෙකු සුවේ ලැබවා ඒ අදදින සුවේ ලබූ දහට දහස් එකේ හතලි සදධනාද සමඟයි. කරුණ හමරණ දහ දහස් අටස ැට හතරක් සිද වනනා ඒ හිදිනේත හවරු කළ කරුණා මරණ එක හැත්තෑ පහ පිළිබඳ සෞක සේ දක්ෂ රල් රෑන්නිවේතනය කරන එම පිසාතරින් අනුහහි දෙනකු පිරිමි පුදගලින් වන අතර සසු හත්තනව දෙනක් කාන්තාවන්. මේගේ අඇතුළ නිකසේ තිෙස්නාව දෙෙකු වයිස අෞුදු හැටිට වැඩිය අයයි. ගතු පැවිසිහතරක කාලය තුළ ි පරික්ෂ දදාහස්තුන්සයායනූ පක්ෂසිදු කර තිබෙනවා. එමම අදාල් කාලසි මවතුලද සිදුකල රැපිට ඇන්ඩිජන් පරක්ෂ සංඛ්‍යාව ර්තහ හාර්සිය අනඩාවයක්. රෝධාන ද ීය ීර්ග කරන්නේද නැධ්‍යාන පිබඳ තීරණ හෙට ැස් වන කරුණා මර්ධන කමටුවේදී ගන්න බව මාධහමෝකරෙක් වෙමින් සෞක සේවාධ්‍යයක්ෂණරාල් වෛද්‍යසලග නොර්ත්න මතා ප්‍රකාශ කලා. සංචන සීම ඉවත් කනුවාද නැදකන එක තාම අපි තීරණය කරලනැහැ නවත් අපි රට විෘත කරන්න තීරණය කරත් අපි සීමවල් සහිතව තමයි අප වෘත කරන්න සිද්ධ වෙන්නේ අපිට මෙම සියලුම දේවල් එක පාට විවෘත්ත කරන්න හැකිියාවක් නෑ. වයිස අවුදු ොල්හත් හට අත්තර සීම ස දර. න්ට කරන්නමින් කරුණා මර්ද දෙන්නත ලබාදීම කරෙහි අවදා ියොමු ඇති බව අමාතේ කෙල්ලි බපු කල්ලමහතා පවසනවා. සුම් තාක්ෂණ ඔස්සේ පැති සාකච්චාව කරෙක්වෙමින් අමාතවරයා මේ භව කියයා සිටයා.මෑ අනු හත්වන ශ්‍රීණිය සිට ධාතුන් වන ශ්‍රීණිය දක්වා දරුවන්ට කරන්නමින් එන්නත් ලබාදය හැකි බවයි, අමාර්තවරයා ප්‍රකාශ කළේ. දරුවන් ලක්ෂ විස්සකට පමණ එන්නත් ලබාදීම අපේක්ෂාවයි. ත් කන වැඩසටහන අධ්‍යනේද දිවයි පුාමධ්‍යස්ථාන තුන්සේ තිෙස්නවේකද ක්‍රියත්මකකිරුණා. කොළම දිිශ්‍රේක ධ්‍යස්ථාන තිස් දෙක් ගම්පහ දිශ්‍රකේ මධ්‍යස්ථානතිස එකක් කළුර දිශව්‍රකේ මධ්‍යස්ථාන සිසය එකක් මෙසේ ක්‍රියාත්ම කර තිබෙනවා. සනෆෝම් එන්නතේ පලමු මාත්‍රාව ලබාදීමේ වැඩසට හනක් අතන ගල්ල වීරගුල විද්‍යාලී සිදු කරුණා. එදහ පන්සේක පමණ තරන්න පිරිසක් එන්න ලබාකිනීමට පැමි සිටියා. යි අවුද වෙස්ස හත් අතර සේභාව පසුවන ගල ශ්‍රික තන්න තරනයෙන් විසහතරදහ සත්්‍යය විසි පස්තෙකුට ඒ දිනවරමවිට එන්ඩත් ලබාදී අවසන් ෙවනි තවත්වැඩසරහක් උඩලමත්තම විද්‍යාලීදී පවැතුුණ. ඇතරම ගොඩක් ස්තතිවන්තවෙන්නඕනේ අවස්ථාව රජයයට මොකද මේ වගේ භයන කළ ඩක් පානය කරන්න අපිට වෙෙහෙත්වදීම සම්බන්ධය. මිනිස්සු ගරි බයන්නේෙන්නේ ඒක නිස්සා යිතින් ගොඩක් වටිනවා කරපු සවයට රජවි. මනුස්්‍යයුන්ට කරන සේවයට ඉලිම කරන්න බැරි ස්තුතියක් කරන්න ඕ. සන පෝලික් නතුව ඉතායික්මනින්ම හත්්ක විදගෙන දරයන්න පුලුවන් ත් උදාවන. ජනති පත්තුම ඇතින් මේ කරගෙන යන කර්තාවේ ඉතාහම හාර්තකයි ඇ අපේ ගම අපේ ඇදකෙම දැක් පතර අපහතු වන ැටලුතුබුණක් ජනතාව ගෙන හිතල මේ කරන්න ක්‍රියාවලිය පිබඳ. අතිසේෙන් අපේ සතුට හා ප්‍රසංසාාව විස්තුතිය ියාාව දන විශේෙන් සිද් කන්නවා තරුණ පිරිසට ලබාදීම පිළිබඳව සතුර ප්‍රකාශ කරන වගේම ඉතා එක්මනි මේ ගම් දනම් වලට ඇවිදිින් අපේ මිනිස්සුන්ට එන්න ලබාදීම පිළිබඳව සතුරු ප්‍රකාශ කරනවා හරමතටයි. ක් මටම එන්නතලා බාගනීම ගැන එන්න තලා බගත්ත කඇත්තරමක් ඒක අපේ මනසරද ගොඩක් වැදගත් අතිකරජ නිපත්තු ඇතුූ රචේයට ෙවිමි තුූති රමහද ද්‍යා ද දේතුවන පරිශවේදය නත් කන වැඩසට හන හදුරටත් ක්‍රාත්ක වනවා තන්න පිරිස සඳහා මෙන්නත් ලබාදීම සිද වන්නේ යුද හමුදාවේ මොලෙකත්වෙන්. අප තු විඩ රක් වයි කියලා ආවාය ල්ල ටක්ගලා ගාගත් මෝේල් ාගතන තම ොද. අද යක්ක්න එ දෙදමිය කග මංගත්තේ මෙතන පිල්වවෙල හොඳයි දියතිේ හැමෝටමගේ වැක්සින්න ගාගන්න ඕනේ ඒගතින් හැමෝ මිස් කරගන්නතු ගාගත්තරම් ඇත්තරම හොද. ෙඩියලා කියන්නවන නෑ මෙතන එහන්න හල හොඳට ගනස් කලතිය ගට ස්තුති කරනවා ද විිත්ය. තර කටියට එන්න ්‍රවැඩ විටිවල ආරම කරට රජට ස්තුූතියන්තන ඇතම යම කට්ටේ ොඩක් රට ඇෑමදාම ොදක්තම කරන්නන්නේ එතිකොට ඒගුල්ලන් ඒවන ගති මේ කරන එක හැත්තරම හතුට. ඇත්තවසේම හොඳ දෙද මේ කලන්න මුු රට්ටම මේ අත්‍යවශ්‍යදයක් හොන් හැමෝටම කියන්නේ මේ පුහුමමාරි ගිහිල්ලක් ොති විදගන්න කියල. වුදු එකේ හයක් වවැයිසති කරතනය ප්‍රදේශය වයස්කතම තැනත්වන B.H. මේනිියල් මහතාට කරෝනා මර්ධනය එනන්නතහගේ නිසම ගොස් ලබාදුන්ඩා රදින්නේ ප්‍රදේශය සෞකකිවයිදන නිධහරිීකාරයයාලි හෙැවීම මෙස දු කරුණා. බොහෝ හොඳදතව බේරග කරන්නේ. රුණාවටෙ කුමන ෝ එන්නතක පලළුව මාත්‍රාව ලබාගත් පිරිස, එක්කෝති තිස්ෙේ ලක්ෂසියට දහ සත්ය පනසයක් වනබවා. එඒහි දෙවන මාත්‍රවාන නවලක්ෂාන හතර දහස් පසේයාසූ නදෙනකු ලාගේ නැති බවයි සෞඛක්‍ය මාත්‍යශය සඳහන් කරන්නේ. කරුණා මර්ධනය සඳහාර අනවරුවන්ගේ දායිකත්වය පිළි බඳව ආරක්ෂක ලකම්වරයා අද අදහස් පල කලාා. මේ හමුදාවල සසාමාජකින් එයාගේ ජීවිත පරදුවට තියල තමයි ඒයට රෝගය වැලඳීමේ. ප්‍රමදතාව උපරිම තත්වයක තියෙන නමුත් ඒ අය මේ සියල්ලම් වෙනුව කවදධාවත් නෑබෑ කියන්නතුව ස්ට්‍රයික් කරන්නතුව වැඩවර්ජනවලට යන්න. එය කියන පමාවට කියන පරක්කුවට මේ සඳහා අවශ්‍ය දේවල් කරනවා. රෝන ආසාධ්‍යයන්ට පතිකාරන රෝහල් වල කාර් මණ්ඩලි සඳහහා අවශ්‍ය කරන සෞඛ්‍යාරක්ෂිත උපකරන වගේම අධ්‍යවශ්‍ය අවෂධතෝකයක් පරිත්්‍යයක් කරන්න ජනතා විමුක්ති පරබුණ තීරණය කර තියෙනවා. එසන්ේ මාධ්‍ය දැනුවත්කිරීමටඒ කටයුතු කරුණ. දහන රොල් ප්‍රමාණයක්ක් තොරගෙන මේටික ලබදීමට අපි ඉදිරි දිවල් කටයුතු කරනවා. අපට පුළුවන් විදියට දේශපාලවිියාහක් හැටියට මෙයටට පුරුවසිෙන් හටියට මේ රෝගය සමග සටන් වදින සෞක කකාරමණදලට පේ පැත්තෙන් කරන්න පුළුවන් උදව හැටියට මයි මේ හණඩ ප්‍රමාණය රෝහල්ල ලබාදන්න කල්පනනාකාරේ ටවාසල් බලාපොරොත්තුයන තෙේ රහල්ලටත් අපට හැකි අවදනම් පාකාරයෙන්ම ලෙස මේ හන්ට ලබාදීලා මේ රෝගය එක සටන්ගදිනයට පේ පත්තෙන් කරන්න කළලන් උදව කරන්න. මහජන ආරක්ෂක පනතයටතේ අත්‍යවශ්‍ය සේවා සැපීමට හදිසේ නීතිය ගෙනවිත් තිබෙන්නේ ජනතාවගේ උද්ඝෝෂණ හෝ භහක්ෂනය අයිතිය සීමාකිරීමට නොව ආහාර අයිතිය ලබාදීමට බව මානහිමිකම් කොමිස මේ හිටපුස භහපති මහචාරය ප්‍රතිබා මහනනාම් ෙවා මහත් මෙයා ප්‍රකාශ කරනවා. සංගවා තබයි ඇති වී සහල් සහ සීනි තොග වැටලීමේ හිුම් තවතුරුටත් ක්‍රියාත්මකයි. ද පෙර හයිදක්වා දිනදා හතරක්තුළ, පරිමෝගික සේ ධකාය ක ැටලින්ම් වලින් ව මට්‍රික්ටොන් හතර හස්හරසේ දහසයක් සහිත ගබඩා ඇත්ත හයිකට මුදරා තබාති වෙනවා මෙම වීතොක වලින් විශාල ප්‍රමාණයක් ඒම අවස්ථාවේදීමම විය අලවි මන්ටලේට ලබාදීමට පේවර ගෙනතිම වෙනවා ව මොල් හිමියන් දැක්පුූ එකගතාව මතයි. ඉදිරි ීතොග සහිත ගබඩ ඉදිරි නීතිමේ කටිතු සඳහා මුදරා තාති වෙනවා. මෙ අතර අ්‍යවශ්‍ය ආරදවය සැංගවීම ැක්වීම සහගනු ලැබ හදිසි ේතු ෙගුලාසි සම්හන්දෙන් පරිලිමිතුන්ත්‍ර සව වික්්නෂවර මහතා ෙනයි එකත්වන් ජත්මාර්ව හිමකම් කොමසාරිස් වරිය වෙත ලිපයක්ක්යොමු කරති වෙනවා. දෙමළු ජනතා ජාතික සඳහනයේ සියලු පක්ෂනායි කීනයට අත්සත බැති බවයි වාර්තාවන්නේ. ඒේ විත් අත්‍යවශේවා සැපීම සහ සම්ම කකගත් හ සිනීය පිබඳ ෙවැනි වැදි මත සහන්දේ විදේශමාත්‍යංශය සියල තනා පතිවරුන් හරහා ජා්‍යන්තය දැනුවත් කළේතු වට මහාචරය ප්‍රතිබමහන හිවා හතා පෙන් වැදෙනවා. අත්‍යවශසේවා කුමසාරිස්වරයෙක් පත්කර ප්‍රථමවස්ථාව නමේ ලංකාවිමය යුද්ධය ප්‍රවති කාලේත් අපි දන්නව අත්‍යාවස්සේවා කුමසාහරිස්වරය හිටියා ඒ ප්‍රදේශවලට අශ්‍යආහාර සැපිම ලබලද. ඒවාගේ තමයි මෙතන යුද්ධයක් නැතිවනාට ආහාර යුද්ධයක් දැන් ඇතිකරගෙන මේවාත් සඟෝගන ඉන්නවා ඒ නිසා ජනතාව විශාල පීඩාවකර පත්වෙල තියෙන. එවැනි අවස්ථාවකට රජයක් හැටියට ක්‍රියාගල යුතු එකම දේ තමයි මේ සඟවාතියන බඩු ලබාගැනීම සඳහා අනෙක් ී තිබුණාට හදිසි්‍ය අවස්ථා රෙගුලාසියට තේබි බලිය තියනවා. මයිතන්නේ මේක වැරදි ආකාරයට අවබෝධ කරගෙන ඉන්දියාවත් යම් ප්‍රාන්තයක මේ වෙනකොට සම්මත කර ති නො මේ ද්‍රවිට ජනතාව පීටට ලක් කරන්නතදා මික ගෙනත්තේ නිකල්. ඇත්තවශයෙන්ම එහෙම දෙයක් වෙලා නෑ එඉන්ද රජය පැත්තෙන් නැත්තම මේක සනිවේධනය කළ යුතුයි ජාත්‍යන්තරයට මොකක්ද මේ කර තියෙ කියෙ මික ලංකායි පමණන්නෙි ලෝක බෝ රටවල්ල අපි දැල තියන මක්වාද ටවල්වල පවා අත්‍යාවශ්‍ය සේවාවන් පත්. ල් ඒ සඳහා තින හදසිරෙකුල්ලාසි පත් කරලය පාර්ලිමේන්තෙන් පඩවල ක්‍රියාත්මක වෙනවා. ඇතින් මේ කියන එක තුළ ජාත්‍යන්තරේ ජිනීවා මානවීීමිකම් කොමිසම කවන්සිිට පොමික ගෙනියන්න පුළුවන් මේ සඟවා ගැනීම තුළ වෙලා තියනෙ ජනතාවට ආර සැපීම නැතියින්ද ඒ ගොල්ලන්ගේ ආහාර සඳාති යිතිවාසික නැතිකරණ එක තමයි ලබල දිීලතින් ඒර මෙතනද කිසිම අවස්ථාවක අත්තඩංුවට ගැනීම ආදි වශයෙන් දක්වල නෑ. දසි නීති පැනවීම සම්බහන්දයෙන් පක්ෂ විපක්ෂ මහජනියෝජතයන් මෙලස අද හස් පල කලා. පොඩි මිනිහට එක නීතියකුත් ඇහිතවතාර වෙනනීතුවත් ග්‍යාත්මක ක්‍රමවේදයක්තම රට තුළ තිබෙන්නේ ඔවුගේ දේශපල රකින ඒ කළුක මුදල මොහන්ගේ අත. ජවාරන්කායව පිටිපස ආරක්කර උසාසරන අප ෞරුවනී අප හාමුදුරුවනේ මේ මංකොල්ල කාරුට ආරක්ෂාව දෙන්න එපා. කරුණා කල්ලා අල්ලල දාන්න පුළුවන් අවශ්‍ය වටපිටාව හදාගන්න කොන්ද තියෙන් රාජිනලධාරම විදියට පාරිභෝග අධිකාරයට හයි අතියෙන් ඕන හයිිය ලැබේවා කියල පාර්ථනක. පිහිියක් වුණත් පිියෙන් ඒක් කපන්න පුළුවන් බෙල්ලපන්නත් පුළුවන් හැබැයි අප මේ පදිස නීතිය කියන පිහිම් බෙල්ලකපන්න කටයුතු කරන්නේ පැහැදිලිූම අපි මේේක පාචි කරන්නේ රට ජනතාගේ හදිසේ අව්‍යතාසා ඉදිනදා අත්‍යව හා භෝගිකර. බදීමට පමයි පොක්කෙන් හරි කෙක්කෙන් හරි අවශ්‍යධය කරන්න කියලා තමයි ජනතාව අපිගේල් තින එහමනත්තන් ගම කතාවත් තියෙන බල මැටියෙන් හරි මියෝල්ලනොනකිෙලත් මේ රටේ ඕනතර ජනඩම ීතිරිති තියෙනවා. තියනකොත් හලද නීති ආඩුගේන අවශ්‍යනගේ එනල තියෙන්නේ මේ පෞච්ච කරල අනාගත්ත මේ රටේ ආහාර සම්බන්ධව අයිතිවාස සම්බධව උද්ගෝසන්ටික ඇතිවුණන අඩබල් කරන්න දවයි මේ නති පෞච්ච කරනවා කියලම කියන තියෙනීම හම අත්්‍ය අවශ්‍ය හණ්ඩයක්ම නියමිත මිට ලබාදීම වගේීම ආණ්ඩුවක්කයටට අපට තිීෙන. එක විරෝධේ පාන කොටසකුත් අපි දක් රුණ කල්ලා හර්ද සාක්ෂ එකඟව කතා කරන්න. විපක්ෂ කතා කරන මේක කරන්නකොට ජනතායක්තුරමට කෝකත් රදින ඒ උන්හලට දේ හාමුදුරුවන මේ ගහ ගෙඩියක් වනත්ත එක වැදි බට පෙන් උ ැලික හන්ඩවල් හිඟගක් තුන මේකට වනදාන හසි නීති පදාවක් ඇති වෙලාතින වෙලාවෙත් මිනිසුන්ගේ බඩ ගහනවන එක සාධරර්ම ද අපි දැන් කියන ඔක්ම ජිතුරු ජිතුර ම්ම කො අපප ලල්ලන්න ි ලන්න මනි සු දටේ ්‍යාපරන අනදන්නට. රජ්‍ය අමතිතරෙ මලත් ටලුව. අපේ ආන්ඩු පක්ෂන ඒක තර අතාරන්න දෙතිබුණන්. නෑ නීතිය කාටත්කයි. බන්ධනාරතුල සිට මෙහ වෙන මදුරා්‍ය ජාරම් සහ අප පාද මඩලන්න විශේෂ වැඩපිවෙලාක් ක්‍රියාත්ම කරන බ ආරක්ෂ ලේක ශ්‍රමක ජෙනරල් මල් ගුණත්තමහත්මයා මද්‍ය හමකට එකක්මින් ප්‍රකාශ කලා. පොිස්පතිවරයා සහ නාවක හමුතාපතිවරයාත් හිෙද අදහස්තෙක්පුවා. ි තෝරගත්ත මේ සම්බන්ධයෙන් වැඩිම අපරාද වලට සහ මේ මද්‍රව ජාාවරමට සබදධ ලොකම මිනිසුටි කවුද කිය බන්ධනාාර ඇතුල මේ එක හේව. ඒයට පසි බූස බන්ධනාගාරය අධ ආක්ෂිත බන්ධනාගාරයක් බවට පත් කලා බන්ධනාගාරය ඇතුලේ ඉද මේය කොච්චර. ඉල්ලගේ දුරකථන ජාල වැඩකරාදකිවොත් මංගි තන්නේ මේ කාලසීම වැ තුළට අපි දැට අල්ලගෙන තියෙනවා මොබයිල් දුරකතන පන්දාාහට වැඩිය මොබයිල් සිම් දදාහකට වැඩි අපිල්ලගෙන තියෙනවා. ඒතින් අපි බූස බන්ධනාාරය අධආරක්ෂ බන්ධනාගාරයක් කල්ලා. ඊට පස්සේ අපි හඳුනාගත්ත ලොකුම පරාධකාරයින් පාතාල නායකෙන් අපි යව්ව බූස බන්ධනාගාරයට. භූස බන්ධනාගාරයේ ඉඳන් කිසිම කෙනකුට ොයිල් දරනයකින් දුරහත නැමතුමක් ගඩ බැරිවෙනදියට ඒකට ජෑම සයිකරනට විශාල වවිියදමක් දරලා මම යුදහමුදාව මගින් ජෑම සයිකර බූස බන්ධනාගාරයට මීගමුව බන්ධනාගාරයයට ඒ විදිරම දුරකත නැතුම් ගන්න බැරිවන්න ජෑම සයිකර. ඉඩ පස්සේ අගුණගොල පැලෙස්ස බන්ධනාගාරයට ඒ පහසුකොම ඇතිකරා දැන් ඊළඟට අපි මේදස්සල කරගෙනයවා මහර බන්ධනාාරය ඉට පත් අපි වැලිට බඳනාගාරයටත් ඒ වැඩ සටහන ක්‍රියාත්මක කරනවා මේ දියාවලිය කරපු හම අපරාද රැල්ලත් මේ කුඩු ගේෙන එකක් සෑයහෙන්න්න අපි කන්ටෝල් කරන්න පුළුවන් වෙලා තියෙනවා. දෙදස් දනමේ වශය සිට මේ දක්වා. නාව හමුදාව මගින් මුහ දේදී අත්තරකුරදන් තියෙනවා හෙරෝයෙන් කෙලෝගෑම් දෙදසාසි තිහා. කේරල ගංචා දහතුන්දහස් නමුසේ එකක් හශස් කෙලෝගෑම් අසුනමයක් අයිස් කෙලෝගෑම්ති අට. සා ටැබ්ලට් වර්ග විසි හයදස්තුන්සි අනු අට. මද්‍රව ව්‍යාපර සබන්ධව අපිතං විමශන විශේෂන් කර යනවා මේ දේපල සබන්ඳධව. ය වාහන වන්න පුළන් ඉඩකඩන් වෙන්න පුලන් බැඟගෙනු ඇන්න පුලුවන් මේ මද්‍රව ව්‍යපාරෙන් උපයාගන්න සීලු මුදල් දේපොල රායි සන්ද කිරීම සඳහා දැ කටුතුර යනයි. රටතුලෙ මහපරිමානය සංවර්තින ව්‍යාපෘති දෙසය අසුවකුත්, කුඩා ප්‍රමාණය සංවර්ථන ව්‍යාපෘති විසි පන්දහසකුත් ක්‍රියාත්මක වෙනව කියලා අමාතිය නාම රාජපක්ෂ හත් මෙයා පවසෙනවා. බෙන් පුරාසසිද වන සංවර්ධන ්‍යාපෘතිවල ප්‍රගතිය නිරීක්ෂණය කිරීම කටයුතු. පනය දිස්රකෙන් ආරභ කරමින් අමක්තවරයා මේ බව කියයාසිටයා. යාපන නගර සංවර්ධන වැඩසරහ නඇතුළූ දිිස්රක ්‍යාපෘති රැක් ක්‍රියත්ම කරන්නනවා.ඒ අතරින් ්‍යපති ගන්නාපක්ම අමක්තවරගේෙන් නිරක්ෂණයට ලක්පුනා. කරரோන ව්‍යසනයට සාර්ථකව මුහුණ දෙන අතරේ. රට සංවර්ධනේද අකන්ඩව ක්‍රියාපන කන්න බව අමක්තවරයා මෙහිදී කියයාසිටයා. දිරිකාලසිමාව තුළ අප පලිමෙන්න්තුේ? න්තේතුමල්ලා ගරු ගරු ගැින මාතවලු සහ රජ්‍යමාතරන්ගේ අසිර්වාධයක්දක්ක බලාපොත්තු න මේ රටේ තියනෙන හැම සංවර්ධන යෝජනාකමයක්ම අධක්ෂණය කරලා ඉතාමත්හඩිනමින් සහ වෙලාවට සහ ප්‍රමිතියට ඒ ව්‍යාකෘතිය අවසන් කිරීම සඳහාවශ්‍ය නායකත්ය ලබාදීලා ගමේ ජනතාවරගේ බලාපොත් විටු කරන්න අවශ්‍ය වැට පිල් ග්‍රියාත්මක රටේ සංවධන කමක උතුර දක්ුණ ැනේර කිය ෑ රටපුරා. ෙුන්ද තුටෙන් පටන්ගත්තම පේතර තුොටුව දක් පයි සංඳ ව්‍යාකටියාද අපි රටේ ක්‍රියාත්මතු ව. ජීත නිර්මාණකරුවන්ගේ කතුරූභාග ගෙවීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය විද්‍යත් මාධ්‍ය ආතන වෙත චෝදනල්ිකිම පිබඳ ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයන්ගේ සංගමය ජනමාධ්‍යය අමාත්‍ය රලස් අලාපෙරම මහතා වෙත ලිපියක් යොමුරලාතියෙන. නමද්‍ය යතන ස මීම කරන ව ර ා ද ය හිත පා ද හ ර න් ම ගගේ ීම ම පි ප . ීම ද ල ග ලි ත් ග න ඩ පිල බන්දී හන ම . මහභන්කෝ හොාකාපුඒවගේම මහජන ඡන්දයෙන් පැරතනු අය කම්කරු නිවහනට කඩා වැදිලා අලාභහානි සිදු කලා කියලා පාලිමිතුමත්‍රී වඩිවල් සුරේෂ් මහත්මයා චෝදනාවක් කලා ඒ මාධදිහමෝක ටයෙක්වෙමෙන්. මාජන නිියෝති විසික්්කරපු සන්ද පැරදිච්චේ උුන් එමස්ටි ගාත්තක් කෙනා මන්දන්න මේ මාජ නියෝත නැති සන්ඳ පැරිදිච්චෝන්ට කෝම එස්ට ගාර් දෙන්න කියලා ම රක්ෂභාවයක් සන්ද ැත්ත කෙනවු විසක් පාලිමන්තුවේ මට දෙන්නයි එ. ඒ පෙරදිච්චේකට අතර නිතක් ඒවලාතින පපන්තෙක් මෙ අයින්ස පතු කර ජනතාවගේ මද්‍යපොට කොල්ගන්න හැිල්ලෙක එකක ඉන්දෙක් ෝටක් ලබුණන කියර කියන අපිත්න සි නොටිෙක් කම්බුන ඒමත්දයක් ගරු අධිගරණ අම්මරන තින පොිඇත් එක්වන ඒ ගරු අධිගන්නටඒ පෙන්නල දුන්න අපි ඒක මර්ගලයන්න ඕන කතා දෙකක් නෑ. ගරු අධිකරන තිීන්දවා දීලා තිබුණනං අයි මේ ඩිල්ලුයි ඇමරකත්ගෙන්ලා ලොකර කරන්න ඕට ලොක්ොම ගැවා. ඔරුාවේ නීති අනු කුලාව වනම් ඒම කට ො නැනෙ. ැෙකැ ම තිබුණ ප්‍ර්නන් ඩ ර න තුම ලත් වැැඩුවෙන. අපි නිරවසිංහාව. ඊඒ වානාාතලපනක්ව දරැවිලා ඒ අතේ පනදේ සියයක්ක්කවි රස්්්‍යාධිකරුටගල්ල. අනේ ලජ්ජයි මනන් හිත්වන නවින් දිසානාය කළ සාගල දිසානාය කල ඒවාගෙම මේ රුවන් විජයවදල මෙත්තත්තරටේ කියලා. . දිවෙයිනේ සියලු ආගමක ස්ථානවල රජයේ අනුකෘ්‍රහයෙන් තේවකා කිරමේ වැඩ පිළිවෙලක් අද ආරම් කරනවාා. අකර භාගකටඩ වැඩ ඉඩම් සහිත ආගි ස්ානල මෙම ්‍යපෘතිය ක්‍රියයක්ත්ම කිරීමට නීමිතයි. යනුව කෑගල්ල වට්ාරම රාජම විහාරස්ථනයට අයත් අක්කර දෙක බහමියක තේවවාකා කිරීමේ පළමු ව්‍යාපෘතිය ආරමකිරුණේ. රාජ අමාත්‍යය කනක හේරත් මහතාගේ මූලිකත්වෙන්. කුඩාතේ වතු සන්වර්ධන අධිකාරය සහ තේසන්වර්ධන මණ්ඩලේ මීට සහ යෝකයේ දක්වනවා.මේ තුළින් බලාපොරොත්වය නැතරම විහාරස්්්‍රානයට යම් ආර්ථික ශක්තියක් ලබාදීමේ වැඩ පිළිවලයි වගේම මේ තියන ඉඩංවලින්. ද කාරෙන් ප්‍රෝජනයක් ලබාගෙනඒ වගාරන ිශ්්‍රිකදා හතරම මේ ආකාරයෙන් විහාරස්ථානවල ඒේ වගා කිරීම වැඩ පිනිිවල ආරම්භ කරනවා. නේතියනුපුූල භරකාාරත්වය නැති බව සඳහන්ි කරමින් යහාපාන රචය සමයේ අලි සුඩැකුම් අධ්‍යස්ථනවලට යොමු කළ අලි අධික නියෝකයක් මත නැවතත් එම සතුන් භාරවසිති හිමිකරුවන් වෙත ලබාදීමටය ක්‍රියා කරුණා. මේ බිත් බඳ අධ පවති මාති හමොකද කරුණු රැසක්හෙලි කතිබෙනවා. මේ සතුන් කාලය අතිස්සේ ලියාපදිචි කිරීමෙන් වැල කියලා හිට ආණඩු. ඊට පස්සේ තමයි සත්තු අධිකරණයට යොමුරවන්න කිය පොලිසිවලින් අඩන් ගොඩගත් ඉතින් ගත්තදවසේන්දලා ලිහාපුතුන් මේ සත්තු නිදහස් කරන්න කලා ඉල්ලවා. නීතිච්නමුරුන් අරහ විශාලවසෙන් සල්ලි වියදන් කරලා නැවත මේ සතුන් ලබාගැනීමේ අර අරගලයක ඉදිල හිටිය කාලය අත්තිස්සේ. ඒතින් ඒ මංගහිතන්නේ ආණ්ඩුවට නිතරම. මේ අලි හාම්පතුන්ගෙන් ලැිච්චේ ඉල්ලේ මක් තමයි මේ සතුන් නිදහස් කරන්න කියලා. යම් කිසි තැනක අඩුවක් වරදක් වෙලා තිරෙනම් ඒක හදනවා මිසක් මේ මුලු සංස්කෘතියටම අපේ පාරම්පරික ගෞරෝයෙන් ආදරයෙන් හදා ගත්ත මේ සතුන් ඉවත් කරලා කැලේටදාට නැත්තන් පැහැටරි යවන්ඩ වැයම් කිරීම ලොකු අවිද්‍යාාවකින් කරන දෙයක් හරියට සල කන්න පුළුවන් සත්ව කරුණාව ගැන කතා කලාට වැඩක් නෑ ඒකෙන් ලැබෙන අවර්ථයක් නෑ. මේ සත්තුන්ගේ තියෙන දුක ප්‍රශ්නය තේරුම් ග්ඩඕන. මම මම කියන්න මාහන්සි ගන්නේ. මේ අපිත් එක්කලියඇතු හිටියයගෙන අපි එඒ අයට දුගක් දෙන්න නෑ. අන්තිම දුක්බර අවස්ථාවෙනකොඩත් අපි ඔවුන් ගලවා ගැනීම එඔවුගේ දුක අමාරුව සැහීම සෑහෙන තරමට නිවාගන්න අපි අපි කරන්න පුළන් සෑම උත්සාහයක්ම ගන්නවට ෞද දුරුමියන් පිවඳ හිතන ජනතාව. බොහෝ විට පෙරහැරැකවිීමමසන්න අලි ගානයි. අලි නැති පෙරහැර ලුුණියඇද හොදවාගේ වෙනවා. ඒ සොබූ උපය තියෙන එකේ අපේ උරුම ආරක්ෂා කර ගැනීම සන්හා අපි යමක් සිද්ධකරන්ට අවශ්‍යයි. මොක ද හේතුව සංස්කෘති ගොරුමේ රැක ගනීමේ බහරකරවා වන්නේ රජයත් භික්‍ෂූන් වහන්සේලාත් කියනද පාර්ශවයයි. එට රජය යම් ක්‍රියාකාරත්ත්ක් මේ වෙලාදී අපට දායකත්වයක් ලබාදීල තියෙනවා යම්මාකාරයකින් අලි මේ වෙලාවේදී නිදහස් කරලා. ඒ සඳහා අවශ්‍ය සහයගිල බාදීල තියෙන මහා සංගරත්නය සතුට සිතිින් ඒ කාරය හාම්පුතුන් සමඟ බහරගෙන ඉදිරියට අලියතුන් පෙරෙහැරට දායකිරීම සඳහා අවශ්‍ය කටය සිද්ධ කරගැනීමට අවශීඩ ප්‍රශ්ඨාව සලසාගෙන තියන්. හ භෞතිකවාදීව මේ දෙශ නොබැලවයුතුයි මේ දස යම්කිසි උරුම උරුමමය මානසිකත්යකින් සංස්කෘතික මානසිකත්තයෙන් මේ දෙස බැලිය යුතුයි කියන එකයි අපි සාධහරණව ප්‍රකාශ කර සිටින්. ඇතිහාසික සීනි ගමස්ත්‍රී දෙවල් දවායේේ වාර්ෂික මංගල්ලයට සමකාමීිය පැවැත්වෙන ශාන්තිපූජාව අද ආරම්භ කරුණා. යොද හමුදා පදතිජැනවල් විද සිල්වාමතාද සීනික පුදිමට පැමිණ ආශිර්වාාද ලබාගත්තා. ලෝකටම බලප ඇති කොෝන ස්සේ දරුවේවා ප්‍රාථනා කමින් මෙන්ම ජාපත්තුම ප්‍රම රජයට සිත් ප්‍රාථතා කරම, මෙම ශේෂ පූජාව පැත්වවා සීක ශ්‍ර දෙවල් දේවාලවත පම ුදමුද පත ජනව ද ල් හතා සහ සුජ වා ලසන් හදමිය ැමිනි මවරන්ගේ රටසරලන ීලි ආහරද්‍රව පරිත්්‍යයක්කිරීම, සම්ප්‍රදායක තුලා බර ධනය පින් කමටද සහභාගේ වනා දේවාල භහරු සරදදිසන්තුවාහන්දි ාතාඇතු පිරිසක්ද මෙම අවස්ථාවට එක්ුුණේ සෞඛ්‍ය මාර්කෝපදේශ අනුකමනය කමින්. සමගින් ප්‍රක්්‍ර දහය ස්වාධින තවෘතියි අදට නිමාවට පත්වනවා. දැන් විපරම විශේෂාන්ගේ සුරාත්්‍රියයක්. අවුරුදු විසි හතරක් තිස්සේ හිඟන්නගේත් තුවාලෙ වගේ තිබ්බ ගුරෝරුන්ගේ පඩි ප්‍රශ්නයේ විසඳන්න. න්ඩුව පියවරගත් ගු මෑනිවරන්ගේෙත් පියවරුගේත් විදහල්පතිවරුන්ගේත් පඩිය ඩිවෙන්නේෙ කොම කියලා උත්තර හොන්න පත් කරපු ඇමති කමටුව මාධ්‍ය ඉස්තරට ඇවිල්ලා. රොටටම සහ සුද් දෙෙන්ම පැදිලි කරලා දුන්න. වැඩිවෙන හැටි ගනන් හිලව් ඇතුවම කියලදුන්න මේ කමටුව හිටපුූ ඇමති විමල් විරවංශකිවේ මේක රටේ අමාරුම වෙලාවේ! වටේ අනාගත පරපුරේ නැනස පාදන්න ඉන්න ගුරු මෑනිවරුන් පියවරුන් වැඩුවෙන් ගත්ත වැදගත්ම තීරයක් කියලායි. ඇත්ත. මේක අමාරුම වෙලාවක්. ලෝකෙටම අමාරු වෙලාවක්. ලෝකේ මහා බලවත්තුත්, කොරනාව නිසා හතර ගාතෙන් වැටල ඉන්න වෙලාවක. මුහදෙන් බටවෙලා ඉන්න දූපත් රාජක් වෙච්ච අපි. මෙහෙමහරි ඔළුව කෙලින් තියාගෙන ඉන්න එකත්. ලොකුමලකු දෙයක්. ඒ අල්ල පනල්ලේ! කොෝනාව අස්තෙත් උද්ගෝෂණ තර්ජන ගර්ජන වැඩවර්ජනත් එක්ක දියාව් දියාව් කියලා ඉල්ලත්දිී? මෙන්නකාාපියාව කිය කිය ආණ්ඩුව පාරට බැස්ස ගුරුවරුන්ට යහපාලන කාලවගේ ගහ එලවේ නැහැ. තුරගැවවෙත් නෑ? බැටන් පොල්ලක් ඉස්ේවත් නෑහ? රබර් උන්ඩයක් එලියට යනවා දැක්කෙත් නෑ. විඩි සද්ධයක් නං ඇහුනිවත් නැ පලවෙනිකී දිනං නිලරෝධාහනය ැඩුව කියලා උත්ස කෙන හිල්ලා නිලෝධහනය කරන දැම්ම ඒත් ඒ උන්දලගම ශරීර සවතාව වෙනුවෙන් කොරනාව හැදයි කියලා. ඊට පස්සේ ඒක අල්ලගෙන දරුවන්ට උගන්නපු ඔන්ලයින් එකත් ඕෆලයින් කර. හැබැයි හොඳට මතක තියාගන්න මේ ඕෆලයින් වුනේ අපේ බහුතරයක් දුප්පත් දෙමවපියන්ගේ? දුපත් දවාපුතාලගේ ඔන් Onlineයින් එක කියලා. ප්‍රයිවට් න් onlineයින් නං හොඳට වැඩකර. හොඳට සිගනල් තිබා. ඩේටා රියල් එකටම තිබා ඔන් Onlineයින් පියෂන් ගරුවරුන්ට අඩුවක් පාඩුවක් නැතුවම මුදලුත් ලැබුණා. හැබැයි අමාරුවෙන් ඩේට ටිකක් දාගෙන කන්දකට ගහකට නැගලා ඔන් Onlineයින් එක අල්ලකත්ත හදදා පිටිසර ගමේ දවාදරුවන්ට මහ ගිරිදම නැක්්ගත් ඔන් Onlineයින් යන්න බැරිබුණේ. රන් ඕෆ ලයින් වෙච්ච නිස. හැයි හොඳට හොල ැලුවොත් මේ අලකලංචි අස්සෙ හිටියේ වෙනින් කවුරුත් නෙමෙයි. සැමදා සැමවිට පට ආපස්සටම යවන්න කරන්න පුළුවන් හැම වැඩක්ම කරපු. දේශපාලන පක්ෂ වල උන්දලයි. රට විනාසකරපු එදියෝ නඩයයි. කොටෙන්ටත් කත් ඇදපු සමහරක් ෘතීය සමතිකාරය කියන එක දැන් ඇස් පනාපිටම ඔප්පු වෙලා ඉවරයි දෙන්න පුළුවන් උපරිම විසඳුම ආණ්ඩුව දීලාතියෙන්නේ? ිදන්නවා ගුරු ෑැනිවරුන් පියවරුන් අතිි බහතරයක් මේ දට කැමති. මොකද දෙවිවරුගේ ඒ මෑනිවරු පියවරු හැම වෙලායම බැලුවේ, දරුව දිහා මිසක්. තමන්ගේ පඩි පැකට්ට එක දිහ නෙවෙේ. අන්න ඒ දෙවිවරුන්ට දැන් ඕන වෙලා තියෙන්නේ තමන් උගන්නන තමන්ගෙන් ඉගෙනගන්න දරු පැටවු්ටිකත් එක්ක. පන්ති කාමරෙට වෙලා ඒත් පුංචි එවුන්ගේ ඔළුුව දැනුෙන් පුරුවනයක ගුරු ෘත්තිය කියන්නේ අන්න ඒ ඔතුම් සිතු පිලි එක්ක ඉන්න වටිනාම මනුස්ස කොට්ාසයක්. කටක අනාගතය රැදිලතියෙන්නේ පන්ති කාමරයට එන ගුරු මෑනිවරුන්ගේ පියවරුන් ගයාත. ඒ මෑනිවරුන්ගෙන් පියවරුන්ගේ නිර්මාණය වෙන උපත ලබන. උදගතා බුද්ධිමතා වියතා සමාජයේ පයගහල ඉන්න පුළුවන් මිනිස්සා තමයි. අනාගතයේ ප්‍රට ගොඩනගන්නේ. හැබැයි මේ කොරෝනාව දරුවන්ට ගුරුවරාවත්. වරයන්ට දරුවවත් මේ හැමත් දෙනාටම ඉස්කෝලෙත් මගහැරවල ඉවරයි. හැබැයි පුංචි බලාපොරොත්තුවක් මෝදවේගෙන එනවා. කොරෝනාව පාන වෙලා ස්කෝලයන දරුවන්ටක් ඉන්ජෙක්ෂ එක ගහලා වටේම ජනතාවට වැක්සින් එක දුන්නට පස්සේ තව මාස කිහිපයකින් රට නෝමල් වයි. අන්න ඊට පස්සේ දරුවන්ට ඉස්කෝලෙ ගේටුව ඇරයි. හැබැ, ගුරු මෑනිවරුණි පියවරුණනි දරුව පන්ති කාමරයට යනකොට වියන් වැඩ හිටියේ නැත්තං පූජාසනය මත තියන්න දරුවන්ට දෙයක් ඉතිරිවෙන්නේ නැහැ. එනිසා ගුරුවෘතිය කියේන උතුම්ම කාර්ය. වැටපට එයාගේ මහා දැවන්ත ගරුබොහුමන දෙවියන්ටත් එයාගේ මහා දේවකාර්ය අමතික කරන්න එපා ගැලුම්කරුව හැටියට පෙනේ ඉන්න දගලන ජෝසප් ස්ටාලිින්ක් මොන දහන් ගැටයක් හරි ගහන්නේ ඉස්කොලවල්ටික ඇරියෝත් ගුරුවරුටික ස්කෝලට නොයවයින්න. ඒක ස්ාලිංගේ ඇජන්ඩ එක. ඇන්්ඩයිකට ස්ාලිලට ඩොල්ල හරි බෙන මොනවාහරි ලබෙන ඇති. ගුරු මෑණනිවරුණි පියවරුණි රටේ ැනැස පාදන ඔබ තුන්ල්ලා ඔබ තුමියන්ලගේ වගකීම යුතුකම දරුගේ අනාගතය නේද. පටත් ඇරලා ස්කෝලෙත් ඇරලදුන්නට පස්සේ. ගුරුුවරුම් පාසලට ආවෙන් නැත්තං. ඒක මහ පුදදුම පාපකරමයක් වයි. අනාගත පරම්පරාවටම කරන දැවන්ත අපරාධයක් වයි. එනිසා ඉස්කෝල යන්න උදේ හවස ඇගිලි ගැනකැන ඉන්න අපේ දරු පැටවුන් වෙනුවෙන්. න්න්න ඉස්කෝලෙ ගේට්ටුව අරින්න කලින් ඕෆ කරලාතියෙන ඔන්ලයින්් එක ඔන් කරගන්න. ස්කෝලෙ ගේට්ටු ඇරපු සැනින් එසැනින් පන්ති කාමරයට ඇවිල්ලා කුරු මෑනිිවරුණ පියවරුුණි දරුවන්ගේ අනාගතය අතටගන්න. මෙ තමයි සමස්ත රටේම එකම එක ඉල්ලීම. අදත් විපරම පිටපත සුධර්මන් ්‍රදලියකුටග.